නෙට්වර්ක් ප්‍රොබ්ලම් එකක් ආවේ. හරි. මේ මේක සටහන් කරගෙන ඉවර දුපුදේ. නෑ සර්. රයිට් සටහන් කරගන්න. හරි කාට හරි ප්‍රශ්නයක් තියෙනවද මේකේ මේ එන්න බැරුව මොනවාරි ගැටලුවක් තියෙනවද හරි වැඩ කරලා ඉවර නම් මට කියන්න මැසේජ් එකක් දාන්න හරි කියලා හරි රයිට් ඊළඟ ලක්ෂණයට අපි යමු දැන් මේ අතන අපි කියුවේ මේ හයිඩ්‍රෝකාබන් වල තියෙන දේවල් ටිකක් ඒකට මේ හයිඩ්‍රෝකාබන් වලට අමතරව තව කාබනික සංයෝග තියෙනවනේ එනිසා අපි මෙතනින් එහාට මේ හයිඩ්‍රෝකාබන් එක වෙනත් සංයෝග සම්බන්ධ වීම ගැන කතා කරන්න යන්නේ හරි ඒ නිසා මෙතෙන්දී අපි මෙන්න මේ වගේ කාණ්ඩ හරි උදාහරණයක් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම එයාට කියනවා CH3 කාණ්ඩයක් තියෙනවා හරි එහෙම නැත්නම් මේ වගේ එහෙම නැත්නම් මේ වගේ
මෙන්න මේ වගේ දේවල් හරිද එතකොට මෙන්න මෙහෙම මේ හයිඩ්‍රෝකාබන් දාම කොටස් මේ තියෙන්නේ හයිඩ්‍රෝකාබන් දාමවල කොටස් හරිද එතකොට මේ හයිඩ්‍රෝකාබන් දාමවල කොටස් මෙන්න මේ වගේ පොදු වේ මෙවට කියනවා ඇල්කිල් කාණ්ඩ කියලා ඇල්කිල් කාණ්ඩ හරිද නැත්නම් මේවා පොදු වේ හඳුන්වනවා මේ කොටස ඔක්කොම R කාණ්ඩයක් විදියට R වලින් දක්වනවා වෙනස් විය හැකි ආර් කාණ්ඩයක්. ඒතර මේ මේ ඔක්කොටම පොදුවේ අපිට කියන්න පුළුවන් මෙන්න මේ ආර් කාණ්ඩයක් තියෙනවා නම් ආර් කාණ්ඩයක් එක තව ක්‍රියාකාරී කාණ්ඩයක්. හරි. ඒතර මේ ආර් කාණ්ඩයක් තියෙනවා නම් අපිට මෙතනින් යන්න මේකේ අදහස තමයි මෙන්න මේ වගේ දාම කොටස්. හරි. ලියන තරුවක් දාලා මෙහෙම ලියන්න. හයිඩ්‍රෝකාබන් දාම කොටස්. හරි. මේක කරුණක් නෙමෙයි මේ විශේෂිත කරුණක් විදිහට ලියන්න අර වගේ අර ලක්ෂණ තීරණය කරන එකක් නෙමෙයි හයිඩ්‍රෝකාබන් දාම කොටස් හයිඩ්‍රෝකාබන් දාම කොටස් හයිඩ්‍රෝකාබන් දාම කොටස් ආර් කාණ්ඩයක් ලෙස වරහන් කියනවා ඇල්කිල් කාණ්ඩ ආර් කාණ්ඩයක් ලෙස ඇල්කිල් කාණ්ඩ ආර් කාණ්ඩයක් ලෙස දක්වයි මේක සටහන් කරගන්න විශේෂිත කරුණක් විදියට ලියා ගන්න highlight කරලා ලියා ගත්තත් කමන්නේ
එතකොට අපි දැන් දැන් කියන්නේ හොඳට මේ ඇල්කිල් කාණ්ඩ නැත්නම් මේ වගේ ධාම කොටස් එක්ක නැත්නම් හයිඩ්‍රෝකාබන් ධාම කොටස් එක්ක වෙනත් ක්‍රියාකාරී කාණ්ඩ සම්බන්ධ වුණා. හරි? හයිඩ්‍රෝකාබන් ධාම කොටස් එක්ක වෙනත් ක්‍රියාකාරී කාණ්ඩ සම්බන්ධ වුණොත් එම නැවත ලක්ෂණ වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මම පළවෙනි එක ගන්නවා. දැන් මේකේ අදහස මොකද්ද? ඇල්කිල් කාණ්ඩයක් R කාණ්ඩයක්. හරිද? R කාණ්ඩයක් එක්ක R කාණ්ඩයක් එක්ක මෙන්න මෙහෙම OH කාණ්ඩයක්. එහෙම නැත්නම් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් සම්බන්ධ වුණොත්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මෙන්න. දැන් R කාණ්ඩයක් වෙන්න පුළුවන් කෙනෙක් නේ මෙයා. මෙන්න. හරිද ආර් කාණ්ඩයක් එක්ක දැන් වෙන ක්‍රියාකාරී ක්‍රියාකාරී කාණ්ඩය කවුද මෙයා හයිඩ්‍රොක්සිල් කාණ්ඩය හරිද වෙනත් ක්‍රියාකාරී කාණ්ඩ එකතු වුණ ගමන් අර හයිඩ්‍රෝකාබන් ලක්ෂණය වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම උදාහරණයක් මෙන්න මෙහෙම OH කාණ්ඩයක් එකතු වුණොත් අපි මේවට කියනවා ඇල්කොහොල කියලා එහෙම නැත්නම් මද්දසාර ඇල්කොහොල එහෙම නැත්නම් මද්දසාර. හරිද? එතකොට බලන්නකෝ මෙන්න කාබන් පරමාණු එකයි. මෙන්න CH3 මෙයාට තමයි කියන්නේ ඇල්කොහොලයක් මෙතනෝල් කියලා. මෙතනෝල්. හරිද? මෙයාට කියනවා එතනෝල්. හරිද? දැන් ඔය මද්දසාර පාන වලට ගන්න මෙයානේ C2H5OH එන තමයි මෙයා මෙහෙමත් දක්වනවා C2H5OH මද්දසාර එන එතනෝ දැන් මෙයා හරියම විසයි මෙයා බිව්වොත් එහෙම තමයි අර මැරෙන්නේ හරිද මෙතනෝල් මෙතනෝල් ශරීරගත වුණොත් එහෙම අනිවාර්යෙන් ස්නායු පද්ධතිය හානි කරයි ඇස්සන්ද වෙන්න පුළුවන් කොටි බිව්වොත් මැරෙන්න පුළුවන් මේවා ඔය මද්දසාර කර්මාන්තයත් එක්ක මද්දසාර විස බීම් වලදී මෙන්න මෙයා හැදෙන එක තමයි විෂතාවයට හේතුව ඔය නීතියානුකූලව කරලා දී කියන්නේ රජයේ හැදුවොත් වෙන නමක් සාමාන්‍ය විෂතව තව නමක් නේ මෙන්න මෙයා ඉවත් කළ යුතුයි අනිවාර්යෙන් කරනවා ඒක මෙයා මෙතනෝල් ඒක බලන්න දැන් වෙනස මොකද ආර් කාණ්ඩයක් එක්ක OH කෙනෙක් එකතු වෙනවා ඒතර ඇල්කිල් කාණ්ඩයක් එක්ක නැත්නම් හයිඩ්‍රෝකාබන් ධාම කොටසක් එක්ක වෙනත් ක්‍රියාකාරී කාණ්ඩ එකතු වෙන ගමන් මොකද වෙන්නේ ඒවායේ ලක්ෂණ වෙනස් වෙනවා ඒක ලියන්න ඊළඟ කාරණාව ලියන්නේම හයිඩ්‍රෝකාබන් ධාම කොටස් සමග හයිඩ්‍රෝකාබන් ධාම කොටස් සමග හයිඩ්‍රොක්සිල් කාණ්ඩ හයිඩ්‍රොක්සිල් කාණ්ඩ හයිඩ්‍රොක්සිල් කාණ්ඩ සම්බන්ධ වූ විට සම්බන්ධ වූ විට මධ්‍යසාර ලෙස හඳුන්වයි මධ්‍යසාර ලෙස හඳුන්වයි
मैं उदाहरण टिक लिया है වනාශය පන්තියර ඉන්න බලලා මම එක මීට් එක ලොක් කරේ දැන් හරි හරිනේ රයි එතකොට ඒ වගේම තමයි ආර්කා දැන් අපි ඔන්න ආර්කාණ්ඩ කියලා කියන්නේ හයිඩ්‍රෝකාබන් හරි कार्बोक्सिलिक अम्ल उदाहरण आर्कांडिया हाइड्रोजन के इनकोलवास्ता मेन मेस्ता मे मैं काम्लिया मे फोमिक काम्ल व्यवहारिक नाम के समहारे वे व्यवहारिक नाम පාවිච්චි කරන්නේ රසායනික නම් විතරයි. ඒතොර අපිට හරි. දැන් මේ මේක විවහාරයක නමක්. දැන් මෙයා ඇසිටික් අම්ලය විනාකිරි. ඇසිටික් අම්ලය විනාකිරි. හරි. සමහර ඒවා විතරයි විවහාරයක නම් තියෙන්නේ. ඒතොර අපි ඔක්කොගේම රසායනික නම් ඉගෙන ගන්න යන්නේ නැහැ කීපයක් විතරයි. එහෙනම් මතක තියාගන්න R කාණ්ඩයක් එක සී ඩබල් එච් කාණ්ඩයක් එකතු වුණොත් එතන හැදෙන්නේ කාබනික අම්ලයක්. හරි කාබනික සංයෝග තියෙන ආම්ලික දෙයක් තමයි හැදෙන්නේ. රයිට් ලියන්න ඊළඟ අක්ෂණය R කාණ්ඩයක් සමග R කාණ්ඩයක් සමග R කාණ්ඩයක් සමග කාබොක්සිලික් කාණ්ඩයක් සී ඩබල් එච් කාණ්ඩයක් කාබොක්සිලික් කාණ්ඩයක් කාබොක්සිලික් කාණ්ඩයක් එක්කූ විට කාබනික අම්ල සාදයි කාබනික අම්ල සාදයි अरे मैं उदाहरण दिया गया
हरिद अरे आर कांड्या के आर कांड्या के CHO එන්න මෙහෙම කාණ්ඩය හරිද මේක තමයි ක්‍රියාකාරී කාණ්ඩය හරි මෙන්න මේක තමයි මම මේ හයිලයිට් කරන්නේ ක්‍රියාකාරී කාණ්ඩය ආර් කාණ්ඩයක් එක්ක මෙන්න මෙහෙම කෙනෙක් එකතු වුණොත් මෙයාට කියනවා ඇල්ඩිහයිඩ් කියලා ඇල්ඩිහයිඩ් ඇල්ඩිහයිඩ් व्यवहारिक व्यवहारिक नमक කොටින්ම කිව්වොත් අපි ෆෝමලින් කියලා හඳුන්වන්නේ. මෙහෙමනම් පස්සේ අපි කල්තබා ගන්න තියන්නේ නේ. දැන් නම් ප්‍රශ්නයක් නැහැ. දැන් ප්‍රයස ඉදිරි කරන්න ඕනේ. නැත්තම් ෆෝමලියයිට් කරලා තමයි කල්තබා. හරි. එතකොට C CHO කාණ්ඩයක්. මෙන්න මේ මේ වගේ කාණ්ඩයක්. නැත්තම් මේක මෙහෙමත් දක්වමු. R CHO මෙහෙමත් දක්වමු. CHO කාණ්ඩයක් ඉක්මනට රස අපි එකට කියන්නේ ඇල්ඩිහයිඩයක් කියලා. හරි. ලියව මෙහෙම R කාණ්ඩයක් සමග R කාණ්ඩයක් සමග R කාණ්ඩයක් සමග CHO කාණ්ඩයක් CHO कांड एक विट एल्डिहाइड लेस हंदुन्वाई एक विट एल्डिहाइड लेस हंदुन्वाई एल्डिहाइड के सामने राइट मैं क्या लिया गया ना एल्डिहाइड के सामने वाई
මේකට මේකට මෙන්න මේ h එක වෙනුවට මේකට CH3 කාණ්ඩයක් එකතු වෙනවා හරි අර h එක අයින් වෙලා ඇත්තට CH3 කෙනෙක් එකතු වුණොත් මේවට කියනවා උදේ කීටෝන් කියලා කීටෝන කීටෝන හරිද එයානේ අපිට සරල එකක් විදියට ගන්න පුළුවන් දැන් මෙයා ගන්න බෑ හේතුව දැන් අපි හිතමු උදාහරණයක් ආර කාණ්ඩයේ හයිඩ්‍රජන් එකක් වෙලා මෙන්න මෙහෙම හැදුණොත් මෙහෙම වුණොත් ତර මෙයා කලින් ගෙනාම නේද මේ CHO එකක් නෙමෙයිදී ତර මෙයා කීටෝනයක් නෙමෙයි මෙයා ඇල්ඩිහයිඩයක් විතර ගන්න මොකද මේ කාණ්ඩය ගත්තොත් ඔය කියන කතාව හරි නමුත් මතක තියාගන්න මෙයාට වඩා මෙන්න මේ කාණ්ඩයට වඩා මේ කාණ්ඩය ප්‍රබලයි. එනිසා කීටෝන් ලක්ෂණ නෙමෙයි මෙහෙම වන්දේන මෙයාගේ ඇල්ඩිහයිඩ් මේ ලක්ෂණ. එනිසා ඒවත් ලොකුවට හිතන්න එපා. අපි හිතමු උදාහරණයක් හයිඩ්‍රජන් එක වෙනුවට මෙතන CH3 එකක් එකතු වෙනවා. මෙන්න මෙහෙම ඒවා තියෙනවා. කීටෝ. ඒ කියන්නේ කාණ්ඩය වෙන්නේ මෙන්න මෙහෙම ඒවා. කාණ්ඩය මෙයා. එක තමයි කාණ්ඩ ක්‍රියාකාරී කාණ්ඩය මෙයා. මෙන්න මෙයාට කියනවා ඇසිටෝන් කියලා. ව්‍යවහාරික. මෙයා ද්‍රාවකයක් විතර ගන්න ඇසිටෝන්. ඇසිටෝන්. එනම් මුලින් මතක තියාගත්තම ඇති. රයිට් ලියන්න මෙහෙම R කාණ්ඩයක් සමග R කාණ්ඩයක් සමග R කාණ්ඩයක් සමග COCH3 COCH මෙන්න මේ කාණ්ඩය ලියලා ගත්තා නේද COCH3 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 කාණ්ඩයක් එක්කුව විට කාණ්ඩයක් එක්කුව විට කීටෝන ලෙස හඳුන්වයි කීටෝන ලෙස හඳුන්වයි කීටෝන කීටෝන ලෙස හඳුන්වයි කීටෝන හරි මේ උදාහරණ තියාගන්න කීටෝන ලෙස හඳුන්වයි හරිද ඊළඟට R කාණ්ඩයක් එක්ක මෙන්න මෙහෙම කාණ්ඩයක් එකතු වුණා. R කාණ්ඩයක් එක්ක මෙන්න NH2 කාණ්ඩයක්. මේවට කියනවා පුතේ ඇමීන. ඇමීන. හරි.
उदाहरण मालु के लिए कंध के लिए मालु के आवट पास मालु एल से फिर अत कीप वार संबंध है समान से गांधी बात ए गांधी हेतु मालु के लिए अमीन आती है संबंध आवत कर आर एन एस टू तीन अमीन आते हैं उदाहरण मीन मे लगे आर कांड्याक समग NH2 කාණ්ඩයක් R කාණ්ඩයක් සමග NH2 කාණ්ඩයක් R කාණ්ඩයක් සමග NH2 කාණ්ඩයක් එක්වූ විට अमीन लेस मुझे कर दिया गया उदाहरण CO NH2 CONH2 amide CONH2 tak amide kaand sambandh ve udaharan liya gaya methyl amide लिया गया ना हरे इतना मंतरव मेह में वक्त ती है ना बोलूँ आम अभी मैं देखा पुण्डक सतह मंतर के नियम लेकिन उदाहरण एक दत्त तो मेन में हमें आर कांड एक समझ मेन में वर्ग देखा
ऑक्सीजन परमाणु के देखा थे ना आरकांड देखा तो मैंने मेहमत ये ना विवो कलर के किया हम थे एस्टर है किया एस्टर एस्टर मैंने मेहमत ही उन्हों मैं वन किया हूँ ईथर किया ईथर अरे वही माल सुवंद है मैं माल वाला सुवंद है मैं तो भी नहीं एस्टर बन अरे इतना बोलता है आर कांड देखा मैंने मेरे वाली मेरे तमाम क्रियाकारी कांड देंगे जब मेरे क्रियाकारी कांड है मैं हाइड्रोकार्बन दाम कोटा मेरे वाके संबंध हो ना पेवट के अन्य मुलाकात एस्टर रखिए ला मेरे में संबंध हो ना ईथर अरे भाई लियो तलवार डाल मेरे में मीटा अमतरव एस्टर हा ईथर लिसदे एस्टर हा ईथर लिसदे एस्टर हा ईथर लिसदे कार्बनिक संयोग ऐते ඉස්තරහා ඊතර ලෙසද කාබනික සංයෝගය ඇත. හරි මේ දෙකක් දියාගන්න.